සෝ ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා පෙට් රිවිව් YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න මගේ යාළුව හැමෝම. අද මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ලංකාවේ වගේම ලෝකෙ පුරාමත් ඉතාම ජනප්‍රිය වෙච්චි පරවි රේස් සම්බන්ධව. වීඩියෝ එකට අලුතෙන් එකතු වුණු කෙනෙක් නම් වීඩියෝ එක පුරාම අවසන් වෙනතුරු රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. අපි යමු මේ වීඩියෝ එකට. මොකද මේ වීඩියෝ එකේදී අපි පරවි රේස් සම්බන්ධව ලෝකෙ පුරාම සිදු කරන පරවි රේස් සම්බන්ධව කරුණු කතා කරන්න සූදානම්. එවාගෙම තමයි ඊළඟට කරන්න යන වීඩියෝ එකේ ඔගොල්ලන්ගේ අදහස් අනුව කොහොමද මේ රේස් සඳහා පරවින් පුරුදු කරන්නේ කියන එක ගැන පෙට් රිවිව් YouTube channel එකෙන් කතා කරන්න සූදානම්. එහෙනම් අලුතෙන් එකතු වුණු යාළුවෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. මේ පෙට් රිවිව් ලෝකේ පුරාම පරවි වංශ පරවි කාණ්ඩ විශාල වශයෙන් ඉන්නවා. මේ පරවි ගත්තොත් කාණ්ඩ හතරකට බෙදන්න පුළුවන්. එක ෆැන්සි පිජන්, දෙක රේස් සඳහා ගන්න පිජන්, ඒ වගේම තමයි තුන්වෙනි එක සාමාන්‍ය අපි ඇති කරන පරවි. හතර තමයි කිසිම හේතුවක් නැතිව වල් පරවි විදියට ජීවත් වෙන පරවි. ඉතින් මෙතනදී වැදගත් වෙනවා රේස් පරවි. රේස් සඳහා යොදා ගනිද්දී පරවි මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන්න ඕනේ. සම්පූර්ණ නියමිත කාලය, ඒ කියන්නේ නාම්බන් වගේ වයසක සත්තු තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. ඊට අමතරව බිත්තර දාලා ඉන්න පැටව තියෙන පොඩි සත්තු කවදාවත් රේස් සඳහා භාවිත කරන්නේ නැහැ. මොකද මෙන්න මේ වගේ බිත්තර දාලා බිත්තර රකින්න සහ පොඩි පැටව කවදාවත් රේස් වලට ගන්නේ නැහැ. පරවි රේස් එකක් කියන්නේ පටන් ගත්ත තැන ඉඳලා මේගොල්ලන්ගේ හුරු පුරුදු නිවහන කූඩුව නැත්තම් පිජන් කේජ් එක දක්වා සම්පූර්ණ දුර ප්‍රමාණයක් තනියම පියාසර කාලය වැඩිපුරම සහ වේගවත්ම ඉක්මනින්ම කූඩුවට එන සත්තු තමයි පරවි රේස් එකකින් ජයග්‍රහණය කරන්නේ. පරවි රේස් එකක් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඉතින් ලංකාවේ වගේම ලෝකේ පුරාම ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි මෙන්න මේ පරවි රේස් කියන්නේ. මෙන්න මේ පිටරට අංගලුත් අන්න ඒ වගේ තමන්ගේ කූඩුවේ පළපුරුදු පරවි සෙට් එකක් තමයි මෙන්න මේ රේස් එකට භාවිත කරන්නේ. ඉස්සල්ලාම කරන්නේ මේ කට්ටියට හොඳ ට්‍රේන් එකක් දෙනවා කූඩුව සම්බන්ධව. නැත්තම් කූඩුව ගැන, කූඩුව තියෙන තැන, කූඩුවට එන විදිය හොඳ ට්‍රේන් එකක් දෙනවා. ට්‍රේන් එකක් දීලා මේ වැඩේට නැත්තම් රේස් එකක් දුවන්න පුළුවන් සුදුසු සත්තු ටික තෝරගන්නවා. සුදුසු සත්තු කිහිප දෙනෙක් අරගෙන මෙයා ටික දුරක්, අපි කියමු කිලෝමීටර 20ක් කියලා, කිලෝමීටර 10ක් කියමු, යම් දුරක් යනවා. ගිහින් ඒ සත්තු මුදා හරිනවා. ඒ විදිහට හොඳ කාලයක් වාර්තා කරන අඩු කාලයකින් කූඩුවට එන සත්තු ටික තෝරගෙන තමයි මෙන්න මේ වගේ විශාල තරගයක් සඳහා සත්තු සූදානම් කරන්නේ. මේකට තව විශාල යාන්ත්‍රණයක් තියෙනවා. පරවි ගැන, පරවි හදන, පරවි දන්න කෙනෙක් නම් ඔයා දන්නවා පරවින්ට විශේෂිත වෙච්ච ආහාර තියෙනවා. ඒ වගේම තමයි පරවියක් අපි තෝරාගනිද්දී තව සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා. ඒ වගේම තමයි පරවි වංශ තියෙනවා අඩු කාලයකින් දිග පියාසරි කාලයක් වාර්තා කරන්න පුළුවන් සත්තු රේසින් හෝම වගේ. මෙන්න මේ විදිහේ සත්තු ටිකක් තෝරාගෙන තමයි අපි මේ වැඩේ කරන්නේ. බලන්නකෝ මෙතන පරවි කීදාහක් නම් පියඹනවද කියලා. මෙන්න මේ විදිහට තමයි පිටරට පරවි තරඟ පවත්වන්නේ. මේ තියෙන්නේ තවත් ඒ වගේ ලක්ෂ ගණනින් පියාඹන පරවි රේස් එකක්. මේ වාහන හතර ඇතුළත තියෙන්නේ පරවි. පරවි සඳහා සුවිශේෂී හදපු වාහන. ඒ කියන්නේ මේ පරවි රේස් ක්‍රීඩාව ලෝකෙ පුරා කොච්චර ජනප්‍රිය ඇද්ද ලංකාවේ ඒ තරම්ම ජනප්‍රිය නොවුනට.
රේසින් පරිවි 8970 කිලෝමීටර 200ක් කොමද ටාගට් එක. කොයි වගේ අඩු කාලයකින් මේ පරිවි මේ ටාගට් එක සම්පූර්ණ කරයිද? ඒ වගේම තමයි ඕගොල්ලෝ නිකමටවත් හිතන්න අංක 1ට පියාඹගෙන එන පරිවියගේ වටිනාකම කීයක් වේද? පරිවි 8970 කිලෝමීටර 200ක්. මේ සම්පූර්ණ කාලේ වාර්තා කරද්දී පරිවින්ට විශේෂිත දේවල් සිද්ධ වෙනවා. මොනවාද මේ විශේෂිත දේවල්? අවුවේ රශ්මිය, අවු සැර, ඒ වගේම පරිඹියෙක් පියාඹගෙන යන උඩ ප්‍රමාණය. ඒ වගේම තමයි ලංකාවේ අපිට විශේෂිත වෙච්ච සත්වයේ පරිවින්ට හානි සිද්ධ වෙනවා. කුරුළුගයා නැත්තම් පරිවි මාරයා. මෙන්න මේ වගේ සත්තුන්ගෙන් වෙන හානි. තව දේශගුණික සිද්ධි. බැස්ස එන්න පුළුවන් කිලෝමීටර 200ක්. කිලෝමීටර 200ක දුර ප්‍රමාණය කියන්නේ ඔයගොල්ලෝ නිකමට අනුමාන කරලා බලන්න කොච්චර දුර ප්‍රමාණයක්ද කියලා. මේ කිලෝමීටර 200 පියාඹද්දි මෙන්න මේ වගේ විවිධ හේතුන් නිසා තමන්ගේ ගමනට බාධා එල්ල වෙන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම ජයග්‍රහණය කරන පරිවියා තමයි අංක 1 විදිහට තමන්ගේ කූඩුවට පියාඹගෙන ඉන්නේ. ඉතින් කොච්චර වෙච්චි සුවිශේෂී පරිවියෙක්ද අන්න ඒ වගේ රේස් එකකින් ජයග්‍රහණය කරන පරිවියා. මේක තමයි පරිවි රේස් වල තියෙන විශේෂත්වය. ඒ වගේම පරිවි රේස් එකකින් ජයග්‍රහණය කරන පරිවියෙක්ට ඉහළ වටිනාකමක්, ඉහළ මිලක්, වර්ල්ඩ් රෙකෝඩ් එකක් නැත්නම් රෙකෝඩ් එකක් දීලා සර්ටිෆිකේට් එකක් දීලා ඒ පරිවියව සුපිරි පරිවියෙක් විදිහට, සුපිරි රේසින් පරිවියෙක් විදිහට හඳුන්වන්නේ. මේ වෙනකම් වීඩියෝ එක පුරාවට රැඳී සිටි කෙනෙක් නම් ඔයා. නැවත කියනවා ඊළඟ වීඩියෝ එකේදී ඕගොල්ලන්ගේ අදහස් අනුව අපි කතා කරන්න යන්නේ රේසින් පරිවි ගැන. නැත්තම් කොහොමද රේස් කරන්න පරිවියෙක් සූදානම් කරන්නේ, මොන වගේ පරිවිද අපි තෝරගන්නේ, ඒ වගේම තමයි මොන වගේ ලක්ෂණද මේ රේසින් පරිවියෙක් සඳහා තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ ඕගොල්ලන්ට පරිවි හදන ඕගොල්ලන්ට වැදගත් විශේෂිත කරුණු රාශියක් කතා කරන්න ලෑස්ති. ඉතින් ඒ නිසාම අනිවාර්යෙන්ම චැනල් එකට අලුතෙන් එකතුණු යාළුවෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව යාළුවෙකුටත් බලාගන්න, ෂෙයා කරන්න, මේ වීඩියෝස් අමතක කරන්න එපා. මං කතා කළානේ ලෝකේ පුරාම පරිවි වර්ග 4ක් ඉන්නවා කියලා. පරිවි වර්ග 4යි මුළු ලෝකෙටම ඉන්නේ. කලින් ඕගොල්ලන් කිව්වා මේ ලෝකේ පුරාම ඉන්න පරිවි වර්ග 4 තමයි එක ෂෝ පරිවි. එක කියලා මං හඳුන්වන්නේ මේ කට්ටියට කොටස් 4 හඳුන්වන්න අවශ්‍ය නිසා. නැතුව මේ කට්ටියට තියෙන ස්ථානය එක නෙවෙයි. පළවෙනියට ෂෝ පරිවි, දෙවෙනියට රේසින් පරිවි, තුන්වෙනියට සාමාන්‍ය අපි ඇති කරන පරිවි, හතරවෙනියට සාමාන්‍ය වල් පරිවි. ඉතින් මේ පරිවිගෙන් ෂෝ පරිවි රේස් සඳහා භාවිත කරන්නේ නැහැ. රේස් සඳහා භාවිත කරන පරිවි වෙනම ඉන්නවා. රේසින් පරිවි, ඒ වගේම තවත් එක එක පරිවි වංශවල ඉහළ පියාසිටි කාලයක් වාර්තා කරන පරිවි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තව ටයිම් පරිවි විදිහටත් ගන්න පුළුවන්. ටයිම් පරිවි කියන්නේ මොන පරිවිද? ටයිම් පරිවි කියන්නේ සාමාන්‍ය ඉහළ පියාසරි කාලයක් වාර්තා කරන අහසේ එක තැන එක ඒකාකාරීව එක විදිහට රැඳී සිටින්න පුළුවන් හැකියාවක් තියෙන පරිවි. සාමාන්‍ය පකිස්තාන් වංශයට අයත් ගොඩක් පරිවි ඒ ස්ථානයේ ලබා ගන්නවා. ඊට අමතරව සාමාන්‍ය පරිවි නැත්තම් අපි ගෙවල් වල හදන සාමාන්‍ය සුදු පාට, පාට පාට පරිවි සහ වල් පරිවි. මෙන්න මේ විදිහට තමයි ලෝකේ පුරාම ඉන්න පරිවි කාණ්ඩ, පරිවි වර්ග මං නම් කරේ. ඉතින් මෙන්න මේ වගේ පරිවි විස්තරයක් අරගෙන අයත් හෙට අලුත් වීඩියෝකින් එන්නම්. ඔගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ ලංකාවේ ඇනිමල්ස්, පෙට්ස් ඇන් ඇනිමල්ස් ගැන කතා කරන පෙට් රිව්‍යු වෙනස්ම විදිහකින් ලෝකේ වටේ ඇවිදලා. හරි, එහෙනම් අදට මේ විදිහට වීඩියෝ එක අවසන් කරන අලුත් වීඩියෝකින් ආයි හෙට හම්බෙමු. මේ පෙට් රිව්‍යු.